පුරතලයට මාළු හදන්න හිතාගෙන ඉන්නවා නම් අදින් පටන් ගන්න මේ වීඩියෝ සීරීස් එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. අපි කතා කරමු සුරතල් මසුන් ගැන. මේ වීඩියෝ මාලාවේ අංකයකට අපි පටන් ගන්නේ සුරතල් මත්ස්‍ය ලෝකයේ ලංකාවේ අපේ මාළු රසිකයෝ අතර මාළු හදන අය අතර ජනප්‍රියම මාළුවා ගැන කතා කරගෙන තමයි. ජනප්‍රිය මාළුවගේ නමත් සම්මානනීය නමක් තියෙනවා. ඔස්කා. ඔස්කා කවුද කියලා අපි අහන්න හදන්නේ මාළු ශාස්ත්‍රයේ අවුරුදු 12ක් තමන්ගේ අත්දැකීම් තියෙන ඒ මාළුත් එක්ක වැඩ කරන යාළුවෙක් එක්ක WI මදුරංග. මදුරංග. මදුරංග මේ මාළුවට තියෙන සම්මානක නමක් ඔස්කා. ඔස්කා කියන මාළුවට නම වැටෙන්නේ කොහමද? මොකද්ද ඒ කියන්නේ මේ මාළුවගේ නමද ඔස්කා කියන්නේ නැත්නම් ඔස්කා කියලා හඳුන්වන එක මාළුවද ඉන්නේ මාළු ගොඩක් ඉන්නවද? එතනදී මෙතුමා කිව්වා වගේ ඔස්කා මාළුව. ඇත්තටම ඔස්කා මාළුව ලංකාවට ලංකාවේ ඇලවල් දොරවල් වල තියෙන මාළුවෙක් නෙමෙයි. එයාගේ ඇත්තටම රටේ වෙන්නේ ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගා ආශ්‍රිත සිටින මාළුවෙක් තමයි මේ ඔස්කා කියන මාළුව. එතකොට අපි බැලුවොත් එහෙම ඔස්කා කියන මාළුව අනිත් මාළුන්ගෙන් විශේෂත්වයක් තියෙනවා. මොකද අනිත් මාළු ගැන සම්බන්ධව දැනුනද සාමාන්‍ය අපි දන්නා ගෝල් ෆිෂ් ඉන්නවා අනිත් එක එක වැරයිටිස් තියෙනවා. ඒ වැරයිටිස් වලට වඩා මේ මාළුව බුද්ධි මට්ටමින් ඉහළයි. එහෙම කියන්නේ ඒක හේතුවක් තියෙනවා. ලොකුම හේතුව ඇවිල්ලා දැන් හිතන්න මම ඔස්කා කෙනෙක් ගෙදර හදනවා නම් මම එයාට කැම බීම දීලා මම එයාව ෆීඩ් කරලා මම එයාට වෝටර් කන්ඩිෂන් දීලා ඒ කියන්නේ ටැංකි මේන්ටේන් කරන පාර්ට් එක මම කරනවා නම් එයාට ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මම සහ මගේ ගෙදර තව කෙනෙක් කවුද කියන වෙනස එයාට හඳුනා ගන්න පුළුවන්. ඒක ප්‍රධාන දේ දැන් මම මාළුව ළඟට ගියාට පස්සේ මට රියැක්ට් කරන විදිය සහ මගේ පවුල කෙනෙක් ළඟට ගියාට පස්සේ එයාට රියැක්ට් කරන විදිය වෙනස්. ඒ හින්දා මේගොල්ලන්ට අපි වෝටර් ඩොග් කියලා නම් කිව්වොත් නමුත් කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වතුරේ සිටින බල්ලෙක් මෙන් මෙයා අපිට ඒ කියන්නේ හීලයි සහ ඒ වගේම එයාගේ එයාව බලාගන්න කෙනාට එයා අනිත් පැත්තට රියැක්ට් කරනවා. ඔස්කා කියන මාළුවගේ මූලික හැඳින්වීම අපිට ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට බලන්න පුළුවන් අපිට ඔස්කා කියන මාළුවගේ යහුවාගේ වැරයිටිස්. ඒ කියන්නේ වර්ග ඉන්න කොච්චරක් ඉන්නවද ඔස්කා කියන මාළුවගේ අද වෙනකොට ලංකාවේ ලංකාවෙන් ඉන්න වර්ග ගොඩක් ඇවිල්ලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හදාගත්ත නම් කිහිපයක් තියෙනවා. ඊට අමතරව ඔස්කා කියන මාළුවගේ අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔස්කාගේ ඉන්න කොමන් ඔස්කා. ඒ කියන්නේ වයිල්ඩ් ඔස්කා කියන එක තමයි ප්‍රධාන වර්ගය. ඒකෙදි අපි සිලෙක්ටිව් බ්‍රීඩින් කරලා ඒ වයිල්ඩ් ඔස්කා කියන එක අපි ඇල්බිනෝ ඔස්කා කියන කැටගරියකට කඩාගෙන තියෙනවා. එතකොට ඉන්නේ බ්ලැක් සහ ඇල්බිනෝ කියන වැරයිටිස් එක තමයි මේන්ලි ඉන්නේ. එතනදී බ්ලැක් වැරයිටි එක අපි ගත්තොත් එහෙම බ්ලැක් වැරයිටි එක බ්ලැක් ටයිගර් සහ බ්ලැක් වෙල්වට් කියන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට බ්ලැක් ඇල්බිනෝ වැරයිටි එක අපි ගත්තොත් එහෙම ඇල්බිනෝ වැරයිටි එක කැඩෙනවා. ඇල්බිනෝ ටයිගර් සහ ඇල්බිනෝ වෙල්වට් කියන වැරයිටිස් දෙකට බෙදෙනවා. ඒ කොටස් ඒ හතර තමයි ප්‍රධාන කොටස් හතර විදිහකට අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව හයිබ්‍රිඩ් තාක්ෂණයේ හදාගත්ත මාළු වර්ගයක් ඉන්නවා. ඒ කියන්නේ ඔස්කා වර්ග වැරයිටිස් වර්ගයක් ඉන්නවා. එතකොට අපි කියනවා ඒක සුපර් රෙඩ් කියලා කියනවා. අපි කලින් කියපු වැරයිටිස් වල වේල් ටේල් කියලා කියනවා. ඊට පස්සේ සන්රයිස් කියලා කියනවා. දැන් ලෙපඩ් ඔස්කා කියලා කියනවා. ඒ වගේ අතිරේක ඔස්කා කිහිපයකුත් ඉන්නවා. ඉතින් මේන්ලි අපි බැලුවොත් එහෙම අපි කියපු බ්ලැක් ටයිගර්, බ්ලැක් වෙල්වට්, ඇල්බිනෝ ටයිගර් සහ ඇල්බිනෝ වෙල්වට් කියන වැරයිටිස් හතර තමයි මේන්ලි අපිට දැක ගන්න පුළුවන් ඔස්කාලගේ ඔස්කා වැරයිටිස් ටික. ඔස්කා කවුද කියලා දැන් අඳුරගත්තනේ. මේ ඔස්කා විතරක් නෙමෙයි සුරතල් මසුන් වර්ග ගොඩක් ඉන්නවා. අපි ඉස්සරහට කතා කරනවා සුරතල් මසුන් ගැන. මදුරංගත් අපිත් එක්ක ඉස්සරහට එකතු වෙනවා. අද අපි විශේෂයෙන් කතා කරන්නේ ඔස්කා ගැන. අපි බලමු කොහොමද මේ ඔස්කා කියන මාළුවා හදාගන්නේ. මාළුවට ඒ අභිජනන කටයුතු සඳහා මොනවද අවශ්‍ය කරන්නේ? ඔස්කා මසුන් කොහොමද දැන් මදුරංග කිව්වා වයිල්ඩ් ඔස්කා සහ ඒ වයිල්ඩ් ඔස්කා මත පදනම් වෙච්ච ප්‍රභේද. කොහොමද මේ ඔස්කා මාළු අභිජනනය කරගන්නේ හදාගන්නේ? ගොඩක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මොකද ගොඩක් කට්ටිය ඔස්කලා හදන්න ආස වුණාට කොහොමද හදන්නේ, කොහොමද මේගොල්ලන් අභිජන්නේ කරන්නේ, කොහොමද අභිජන්නේ පස්සේ පැටවුලුකු කරන්නේ, ඒ ක්‍රියාවලිය ගැන ඇත්තටම ගොඩක් අයට ලොකු දැනුමක් නැහැ. ඒ කියන්නේ පටන් ගන්නවා ඒ වුණත් මැදදී අතහැරලා දානවා. ඉතින් ඒක වෙලා තියෙන හරි දැනුමක් නැතිකම. ඉතින් අපි බලමු මුලින්ම ඔස්කා අභිජනනය සඳහා මාළු දෙන්නෙක් අපි තෝරගද්දී අවම වශයෙන් මාස 16ක් පිරුණු මාළුවෙක් තමයි මාළු දෙන්නෙක් තමයි අපි තෝරගන්න ඕනේ. එතනදිත් ප්‍රධාන දෙයක් අපි බලන්න ඕනේ. එතනදී සාමාන්‍යයෙන් ඔස්කා කියන වර්ගයේදී සාමාන්‍ය බාහිර හැඩරුව හොයලා ඔස්කාගෙන් අපිට ගෑනු සතා පිරිමි සතා කියලා වෙන් කරලා අපිට පෙයාර් අවුට් කරන්න බෑ. ඒක ගොඩක් වෙලාවට වෙන්න ඕනේ ඒගොල්ලන්ගෙන්ම පෙයාර් අවුට් වෙන එකක් තමයි 100%ක් අපි සාර්ථක පෙයාර් එකක් විදිහට අරගන්නේ. ගොඩක් වෙලාවට කරන්නේ අපි ළඟ මේල් කෙනෙක් ඉන්නවනම් අපි ෆීමේල් එක්කෙනෙක් ගියලා දානවා. නමුත් ඒක ඇත්තටම සාර්ථක වෙන්නේ නැහැ. ඒ රංචුවකින් තෝරගන්න. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ඔස්කාගේ එක තව අනිත් මාළුවෙක් එක්ක බලද්දී ඔස්කා මාළුවගේ තියෙන ප්‍රධාන තව වෙනස්කමක්. ඒ ඇවිල්ලා හැමතිස්සෙම මේ මෙතනදී මේල් මාළුවා, ඒ කියන්නේ පිරිමි සතා කොයි වෙලාවකවත් ගිහින් ගෑනු සතෙක් හොයන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. ගෑනු සතා තමයි ගිහිල්ලා පිරිමි සතා හොයන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මොකද ඔස්කා කියන සාමාන්‍ය මාළුවා
ඒවලන් නිජබීමි වෙන්නේ ඇමසන්. ඇමසන් ගංගා ගංගා ආශ්‍රිතව ගොඩක් ඒ මාළුවා ඉන්නේ මොන්ස්ටර් මාළුත් එක්ක. ඒ කියන්නේ ඒගොල්ලන් ඇටැක් කරගන්න මාළුත් එක්ක තමයි ගොඩක්ම ඉන්නේ. එතකොට මුලින්ම බලන්න ගෑනු සතා එයාව ආරක්ෂා කරගන්න පුළුවන් ශක්තිමත් පිරිමි සතෙක් හොයන එක තමයි එයාගේ පළවෙනි එම් එක. සහ එයා දාන පැටව් එයා දාන බිත්තර ආරක්ෂා කරගන්න එයාගේ පැටව් ටික ආරක්ෂා කරගන්න පුළුවන් රැළකින් ඉන්න ශක්තිමත්ම පිරිමි සතාව තමයි ඒ ගෑනු සතා තෝරගන්නේ. එතනදී අපි එතනදී අපි පිරිමි සතෙක්ව දම්මලා ගෑනු සතෙක්ව හොයාගන්නට වඩා අපි ගෑනු සතෙක් හරහා පිරිමි සතෙක් තෝරගන්න දීලා ඒක බ්‍රීඩින් පෙයාර එකක් විදිහට අපි ගන්න එක තමයි ඇත්තටම සාර්ථකම ක්‍රමය. දැන් මදුරංග මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් මේ ඔය මාළු ಜಾති ගොඩක් ඉන්න ಜಾති මාළු ಜಾති දැන් ඔස්කා ಜಾති එක එක ಜಾති එකට කලවම් වුණොත් ගැටලුවක් වෙන්නේ නැද්ද ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මේ අභිජනනයේදී? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි දැන් මම මුලින් කතා කරා වගේ ඔස්කා එකේ වැරයිටිස් ඉන්නවා. ඒ කියන්නේ බ්ලැක් ටයිගර්, බ්ලැක් වෙල්වට්, ඇල්බිනෝ ටයිගර් සහ ඇල්බිනෝ වෙල්වට්. ඔතනදී අපි අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතු එක කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ අපි බ්‍රීඩ් කරන, ඒ කියන්නේ සාර්ථක බ්‍රීඩින් එකක් කරලා සාර්ථක පැටවු ටිකක් අපිට ලබාගෙන හොඳ පැටවු ටිකක් අපිට ගන්න නම් අනිවාර්යෙන් ඒක අපි ක්‍රොස් කරගන්න හොඳ නැහැ. ක්‍රොස් කරගන්නවා කියන්නේ කවදාකවත් බ්ලැක් ටයිගර් කෙනෙක්ට ඇල්බිනෝ ටයිගර් කෙනෙක් එකතු වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක එතකොටදී අපි කරන්න ඕන පළවෙනි දේ බ්ලැක් ටයිගර් ටෑන්ක් එකේකට කවදාකවත් අනිත් මාළු කවලම් කරන්න එපා. ඒ වගේම තමයි බ්ලැක් වෙල්වට් ටෑන්ක් එකේකට තව කවකවත් එකතු කරන්න එපා. ඒගොල්ලන්ගේ තනික ටැංකියක් තියාගෙන ඒ ටැංකියෙන් ඒගොල්ලන්ට පෙයාර් අවුට් වෙන්න දීලා ඒගොල්ලා හරහා ගන්න පෙයාර් අවුට් එකකින් පැටව් අරගන්න. ඒක ඇත්තටම ගොඩක් සාර්ථකයි. ඒ වැටෙන පැටව් සහ පැටව් ප්‍රමාණය අතර ලොකු සාර්ථකත්වයක් තියෙනවා ක්‍රොස් බ්‍රීඩ් එකක් වෙනවට වඩා. ඒක ක්‍රොස් බ්‍රීඩ් එකක් වුණොත් සාමාන්‍යයෙන් එමා එන පැටවුන්ගේ පෙලක් වෙලාට කලර් චේන්ජ් එකක් වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාට බ්ලැක් ටයිගර් එකක් සහ ඇල්බිනෝ ටයිගර් එකක් එකතු වෙලා අපිට පැටව් අරගත්තොත් එහෙම ගොඩක් වෙලාට බ්ලැක් ලයින් එනවා. ඒ කියන්නේ ඒගොල්ලන් වරල් කළු වෙනවා. එතකොට ඇඟ සාමාන්‍යයෙන් ඇල්බිනෝ ටයිගර්කට වඩා ෂාප්නස් ගතිය අඩු වෙනවා. ඉතින් ඒ වෙනකොට මාළුවගේ මාකට් එක අඩු වෙනවා. ඒ කියන්නේ මාළුවගේ ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ඉතින් අපි අනිවාර්යෙන් දැනගත යුතුයි අපි බ්‍රීඩ් කරනවා නම් බ්‍රීඩ් කරනවා අනිවාර්යෙන් කරන්න ඕනේ ඒ වෙරයිටි එකට දාලා වෙරයිටි එකකින් විතරක් අර පිට වෙරයිටි එකකින් කවදාකවත් බ්‍රීඩ් කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඔය මේ මාළු රංචුවේ හරි ජෝඩුව කොහමද තෝරගන්නේ? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මදුරන්. කොහමද මේ ජෝඩුව අපි තෝරගන්නේ හරියටම? ඔව් එතකොට රංචුවක් ඒ කියන්නේ සමූහයක් ඉද්දී අපි කොහොමද ඒකෙන් කන්ෆර්ම් පෙයාර් එකක් ඒ කියන්නේ හරියටම පෙයාර් එකක් හඳුනාගන්නේ කියන ප්‍රශ්නේ ඔය අහන්නේ මගේ. ඒකට උත්තරයක් දෙනවා නම් මුලින්ම බලන්න ඕනේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ බ්‍රීඩින් සීසන් එක ඒ කියන්නේ බ්‍රීඩින් වලට පටන් ගන්න. ඒ කියන්නේ බ්‍රීඩින් වලට ලෑස්ති කියලා දැනගත්තට පස්සේ මුලින්ම ගෑනු සතා සහ ගෑනු සතා තමයි පිරිමි සතාව සිලෙක්ට් කිරීම සිදු කරන්නේ. එතකොට ගෑනු සතා කියලා රැළේ ඉන්න ශක්තිමත්ම පිරිමි සතාව හොයන්න පෙළඹෙනවා. එතකොටදී අපි බලා ගන්න පුළුවන් එයා අනිත් මාළුන්ට ඇටැක් කරන්න ගන්නවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි කියනවා මවුත් ලොක් කියලා. ඒ කියන්නේ කටට කට තියලා ඇද ගන්නවා. පෙළක් වෙලාවට කොටා ගන්නවා. ඉතින් එතනදී එයා බලනවා එතන ඉන්න ශක්තිමත්ම කෙනා. එයාත් එක්ක ඒ දෙන්නා සෙට් වුණාට පස්සේ ගොඩක් වෙලාට ඒ දෙන්න ටැංකියේ අවකාශයක්. ඒ කියන්නේ ස්පේස් එකක් අරගන්නවා. ඒ දෙන්න ඒ ටැංකියේ මුල්ලකට ගිහිල්ලා ඒ දෙන්න විතරක් එතන ඉන්නවා. ඉතින් එතනට කවුරු හරි වෙන මාළුවෙක් එන්න හදනවා නම් ඒ දෙන්න ඩිරෙක්ට් ඒ මාළුවට ඇටැක් කරනවා. එතකොට එතනදී අපිට රෆ්ලි අයිඩියා එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේක බ්‍රීඩින් පෙයාර් එකක් කියලා. හැබැයි ඒ මුණ පළියට 100%ක් මේක බ්‍රීඩින් පෙයාර් එකක් කියලා කියන්න බෑ. මොකද ගොඩක් වෙලාට ෆීමේල් උත් ඒක පෙයාර් එකක් විතර වෙන් වෙනවා. එතකොට අපි ඒ වගේ සිලෙක්ට් කරගන්න එකක් අපි වෙනම ටැංකියකට දාලා බිත්තර ගද්දී අපිට බලන්න පුළුවන් බිත්තර ප්‍රමාණය. සාමාන්‍ය බිත්තර ප්‍රමාණයකට වඩා වැඩි බිත්තර ප්‍රමාණයක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔස්කා බිත්තර දාන්නේ රවුමක් ආකාරයට. ඒ කියන්නේ ප්ලේට් එක උඩ රවුමක් ආකාරයට දාන්නේ. ඒ දාන රවුමේ ප්‍රමාණය විශාල වීමක් හෝ රවුම් දෙකක් වගේ ප්‍රමාණයක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ෆීමේල් දෙන්නෙක්ගේ බිත්තර විය වෙන්නත් පුළුවන්. ඉතින්දී හැබැයි පැටව් බිහි වෙන්නේ නැහැ. මොකද පිරිමි සතෙක් නෑ ෆර්ටිලයිස් වෙන්නේ. ඒකට පැටව් බිහි වෙන්නේ නැහැ. එහෙම නැතුව අර වගේ හරි ගෑනු සතෙකුයි සහ පිරිමි සතෙකුයි පෙයාරක් වුණාට පස්සේ අපි අර වගේ වෙන් කරාට පස්සේ ඒ වගේ බිත්තර වැටිලා ඊට පස්සේ පිරිමි සතාගෙන් ෆර්ටිලයිස් වෙලා අපිට බිත්තර හැච් කරගන්න පුළුවන්. ඉතින් අර කලින් කිව්ව දේ ඇහුවොත් එහෙම ඒ කියන්නේ අහන් ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් සමූහයෙන් තෝරගන්න ලේසිම ක්‍රමය තමයි සමූහයට ඉන්න දෙන්න. ගොඩක් වෙලාවට ඔක හවස් කාලේ තමයි ඔයගලන්ට ලේසි ඔය වැඩේ කරගන්නේ. ගොඩක් ඔස්කලා වුණත් බ්‍රීඩින් ඒ කියන්නේ බිත්තර දාන ක්‍රියාවලිය සිදු වෙන්නේ ගොඩක් වෙලාවට හවස් කාලේදී. ඒ කියන්නේ අවුව බැහැගෙන යන වෙලාවට. ඉතින් හොඳම දේ ඒ වෙලාවට නිරීක්ෂණය කරොත් ටැංකියේදී ගොඩක් වෙලාවට පෙයාර් එක ටැංකියෙන් අයිනකට වෙලා ඉන්නවා. එතෙන්ට වෙන වාලුන්ට එන්න දෙන්නේ නැහැ. ඒ දෙන්න ඇටැක් කරනවා. ඒ වෙලාවට තමයි අපි සිලෙක්ට් කරගන්න ඕනේ මෙන්න මේ දෙන්න බ්‍රීඩින් පෙයාර් එකක් කියලා. දැන් මදුරංග සත්තු ගත්තාම අපි දැකලා තියෙනවා සත්ත්ව ලෝකයේ සත්තුන්ගේ අභිජනන කාල සීමාවක් තියෙනවා. අවුරුද්ද එක කාලෙක මේ සතා මෙහෙම වෙනවා, තව කාලෙක මේ සතා මෙහෙම වෙනවා. මේ ඔස්කා මාළුන්ටත් මේ කතාව එහෙම වෙනවද? මේ අවුරුද්ද පුරාම මාළු හදාගන්න පුළුවන්ද නැත්නම් එක කාලෙකට විතරද බ්‍රීඩින් කරගන්න පුළුවන් වෙන්නේ? ඔව් ඒකටත් උත්තරයක් 100%ක් අනිවාර්ය පිළිතුරක් එක ලබා දෙන්න බෑ. මොකද ඒකට හේතුවක් තියෙනවා.
ඇත්තටම හැබැයි ඔස්කර් කියන මාළු වගේ බ්‍රීඩින් සීසන් එකක් තියෙනවා. නැතුවම නෙමෙයි සාමාන්‍ය මාර්තු වගේ ඉඳලා සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාල සීමාව තුළ ඒගොල්ලන්ගේ බ්‍රීඩින් සීසන් එක කියලා අපි හඳුන්වනවා. නමුත් ඒ සීසන් එකෙන් අමතරව, ඒ කියන්නේ ඊට අමතර මාසවලත් ඔස්කර්ලා බ්‍රීඩ් වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා අපිට 100ට 100ක් අපිට හරියටම කියන්න බෑ. මෙන්න මේ කාල සීමාව තුළ පමණක් ඔස්කර්ලා බ්‍රීඩ් වෙනවා කියලා අපිට කියන්න බෑ. ඔස්කා කට්ටියට අභිජනනයේදී ටැංකිය සකස් කරගන්නේ කොහොමද? ඔස්කා අභිජනනයට සුදුසු ආකාරයෙන් ටැංකිය හදාගන්නේ. ඒකෙදි අපි විශේෂ සැලකිලිමත් තාවයක් දක්වන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා ඔස් අපි මාළු ටැංකියක් සාමාන්‍යයෙන් අපි ගෙදර පාවිච්චි කරද්දී ඒකට ෆිල්ටර් සිස්ටම් එකක් තියෙනවා, ඔක්සිජන් වෙනම ලයින් එකක් තියෙනවා, ලයිටින් තියෙනවා, ඒ වගේ ලොකු සෙටප් එකක් තියෙනවා. නමුත් ඔස්කා බ්‍රීඩ් කරද්දී කිසි දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අඩි 3ක් පමණ දිග, අඩි 1.5ක් විතර පළල, අඩි 1.5ක් උස ටැංකියක් හොඳටම ඇති මේ ක්‍රියාවලිය සිදු කරන්න. එතනදී අපිට ෆිල්ටර් සිස්ටම් එකක් තියෙනවා. ෆිල්ටර් සිස්ටම් එක අනිවාර්යෙන් අයින් කරන්න. ඒක ෆිල්ටර් සිස්ටම් එක ඒගොල්ලන්ට කොහොමත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕන ඒරියේෂන් එකක් ඕනේ. ඒ කියන්නේ ඔක්සිජන් ලයින් එකක් ඕනේ සහ අර කියපු සයිස් ටැංකියක් තිබුණා නම් ප්‍රමාණවත්. එතකොට අපි කරන්න ඕනේ මුලින්ම කරන්න ඕනේ ඒක පෙයාර් අවුට් වෙන පෙයාර් එක අපි අරගෙන ඒ ටැංකියට මුලින්ම දාන්න ඕනේ. දාලි වෙරලා ඒගොල්ලන්ට අපි රළු පුෂ්ටයක් හදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සිවිලින් කැටයක් වෙන්න පුළුවන්, සිවිලින් ලෑල්ලක් වෙන්න පුළුවන්, ටයිල් කැටයක් වෙන්න පුළුවන්. ඒ වගේ රළු පුෂ්ටයක් අපි හදලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට බිත්තර දැමීම සඳහා. එතකොට ලොකු තිය සාමාන්‍යයෙන් සැරසිලි කරලා තියෙනවා නම් සැරසිලි අනවශ්‍යයි. ඒගොල්ලන්ට සාමාන්‍ය නිදහසේ පිහිනීමට හැකි ඉඩ ප්‍රමාණයක් සමග අර වගේ ටයිල් කැටයක්, එහෙම නැත්නම් සිවිලින් කැටයක් සහිත අපිට ඔක්සිජන් ලයින් එකක් විතරක් දීලා පුළුවන් තරම් මේ දේ හොඳයි කරනවා නම් වීදුරු ටැංකියක් නොවන සිමෙන්ති ටැංකියක කරනවා නම් හොඳයි. මොකද අපි වීදුරු ටැංකියක දාලා අපි මේ බ්‍රීඩින් ක්‍රියාවලිය කරන්න යද්දී එතනින් කවුරු හරි පුද්ගලෙක් හෝ යම් කිසි කෙනෙක් යන්න එන්න ගත්තොත් ඒකට මේ මාළු දෙන්න රියැක්ට් කරන්න යනකොට අර බ්‍රීඩින් වලට තියෙන ඒගොල්ලන්ගේ ෆෝකස් එක අඩු වෙනවා. ඉතින් හොඳම දේ ඒක අපි සිමෙන්ති ටැංකියක දාලා කරන්න පුළුවන් නම් වීදුරු ටැංකියක දාලා කරනවට වඩා ඇත්තටම සාර්ථකත්වය වැඩි සහ ඉක්මන් වැඩි. පැටව් බිහි වෙනවන නව පැටව් බිහි වෙනවා. අම්මා තාත්තා එක්ක ඒ පැටව් ඉන්නවා. දැන් සත්ත්ව ලෝකේ සමහර තැන්වලදී අපි දකිනවා මේ නව පැටව් බිහි වුණා, පැටව් ටික වෙන් කළා, අම්මා තාත්තා වෙනම තියෙනවා. දැන් ඔස්කට එහෙම දෙයක් සිද්ධ වෙනවද? ඔව්, ඒක අනිත් එක අපි ඒකෙත් වැඩගත් දෙයක් තියෙනවා. ඒකෙදී අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපි කලින් කිව්වා වගේ සෙටප් එකකට මාළු දෙන්නා දැම්මට පස්සේ සාමාන්‍යයෙන් බිත්තර ගෑනු සතා විසින් දාලා පිරිම් සතා විසින් ඒක ෆර්ටිලයිස් කරලා තිබ්බට පස්සේ ඕකේ විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිට නැචරල් විදියට පුළුවන් බිත්තර හැච් කරගන්න, ඒ කියන්නේ පැටව් බිහි කරවගන්න, සහ අපිට පුළුවන් ආර්ටිෆිෂල් විදියට පුළුවන්. ඔතනදී නැචරල් ක්‍රමයක කරනවට වඩා වාණිජමය, ඒ කියන්නේ බිස්නස් එකක් කරන කෙනෙක්ට ඇත්තම ලාභදායි විදිය ආර්ටිෆිෂල් විදිය. මම දෙකම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. නැචරල් විදිය කියන්නේ සාමාන්‍යයෙන් බිත්තර ප්ලේට් එක වැටුණාට පස්සේ අපි මේ පැටව් ටික එහෙමම තියලා මවුසත්තු දෙන්නට දෙනවා. මේ පැටව් ටික හදන්න ඒතර මවුසත්තු දෙන්න තමයි මේ පැටව් ටික ලොකු කරන්නේ. එතනදී අපිට කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ අනවශ්‍ය, ඒ කියන්නේ බිත්තර වලින් ෆංගස් අල්ලලා සවුත් වෙන බිත්තර ගෑනු සත්වා සහ පිරිම් සතා අයිවත් කරලා ඒ ප්ලේට් එකෙන් සරු බිත්තර වලින් යන පැටව් ටික ඒගොල්ලෝ ලොකු මහත් කරනවා. එතකොට මං කියපු අවාසිය ඇවිල්ලා ඒ ප්ලේට් එකේ ටැංකියේ තියෙන තාක්කල් ආයේ ගෑනු සතා සහ පිරිම් සතා බ්‍රීඩින් එකක් සඳහා සූදානම් වෙන්නේ නැහැ. එතකොට නැත්තම් සාමාන්‍යයෙන් එක බිත්තර ප්ලේට් එකක් දාලා සති දෙකක් සති තුනක් ඇතුළත නැත්තම් නැවත ආයේ බිත්තර දාන්න ඒගොල්ලෝ පෙළඹෙනවා. අපි අර මං කියපු විදිහට ආර්ටිෆිෂල් විදිහට හැච් කරොත් එහෙම ඒගොල්ලෝ බිත්තර ප්ලේට් එක දැම්මට පස්සේ අපි ප්ලේට් එක අරගෙන වෙනම ටැංකියකට දාලා ඒ ටැංකිය තමයි අපි හැච් කරන්නේ. එතකොට බ්‍රීඩින් පෙයාර් එකට ආයේ කාල සීමාවක් තියෙනවා. නැවත බ්‍රීඩින් වීමට සඳහා කාලයක් අපි ලබා දෙනවා. ඒක වාණිජමය පැත්තෙන් ගන්නවා නම් ඇත්තටම හොඳම ක්‍රමය අපි ආර්ටිෆිෂල් විදිහට හැච් කරන එක තමයි හොඳම විදිහ. ඔස්කා අලුත් පරම්පරාවක් හැදිලා ඉන්නවා මාළු ටැංකිය ඇතුලේ. මේ පරම්පරාව පවතින මදුරංග කෑම බීම ඕනේනේ. ඔස්කා වැටවුන්ට කොහොමද අම්මා තාත්තා නැතුව කන්න බොන්න දෙන්නේ? ඒ මාළුන්ගේ මාළු කෑම කොහොමද ඔස්කා වැටවුන්ගේ සහ ඔස්කා මාළුන්ගේ ඒගොල්ලන්ට දෙන්න ඕන කෑම වර්ග මොනවද? ඔව්, එතනදී අපි දැන් අප්කිව වගේ බිත්තර ප්ලේට් එක අපි හිතමුකෝ ආර්ටිෆිෂල් හැච් කරනවා කියලා. එතකොට අපි බිත්තර ප්ලේට් එක වෙනම අරන් දාගෙන එතකොට බිත්තර වැටිච්ච දවස් ඉඳලා සාමාන්‍යයෙන් දවස් 3ත් 4ත් අතර කාලයේදී දවස් 3ේදී වගේද. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුලින්ම ඔස්කා පැටියාගේ නැට්ටෙන් තමයි මුලින්ම නැට්ට තමයි එළියට එන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවස් 4 වෙද්දී සම්පූර්ණ ඔස්කා පැටව ටික ටැංකියට ඇවිල්ලා ඒගොල්ල සම්පූර්ණ තැන් තැන්වල මුළු වලට මුළු විදිහට ජීවත් වෙනවා. එතකොට ඒ බිත්තර වලින් ඇවිල්ලා දවස් 3ක් 4ක් කාලය තුර ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අර බිත්තරේ සමග ඒගොල්ලන්ගේ බඩ යටින් එන සිවියෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට අපිට අමතර කෑම වේලක් කිසිම දෙයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ පළවෙනි දවස් 3. ඒ කියන්නේ බිත්තර වලින් ඇවිල්ලා දවස් 3 4ක් වගේ යනකම් ඒගොල්ලන්ට ඒකෙන් පෝෂණය වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ ඒගොල්ලන්ට හරියට ෆීඩ් කරන්න. ෆීඩ් කරද්දී ගොඩක් වෙලාවට අපි පොඩි පැටවුන්ට ෆීඩ් කරන්නේ ගොඩක් කට්ටිය දන්නවා බ්‍රයින් ෂිප්. බ්‍රයින් ෂිප් එක තමයි අපි හැච් කරලා
ඒගොල්ලන්ට කන්න දෙන්න. එතකොට පළවෙනි දවස් දෙක තුනේදී සාමාන්‍යයෙන් දවසකට දෙපාරක් වගේ දෙන්න පුළුවන්. ඒක පොඩ පොඩ වැඩි කරලා අපි දවසකට අනිවාර්යෙන් වේල් පහක් යනකම් සති තුනක කාලයක් බ්‍රෑන්ඩ් ෂිම් එක ලබා දිය යුතුමයි. එහෙම නැතුව අපි වෙන කෑමයකට යනවා නම් අපිට 100ට 100ක් ගන්න පුළුවන් ප්‍රතිඵලේ 100ට 20ක් 30ක් දක්වා අඩු වෙනවා අනිවාර්යෙන්ම. දවස් 21කින් පස්සේ මේ පැටවුන්ට මොකද වෙන්නේ? ඔව් දවස් 21කින් පස්සේ එතකොට අපි සජීවී ආහාරයක් විදිහට තමයි බ්‍රෑන්ඩ් ෂිම් දෙන්නේ. අපි ඊට පස්සේ ඒක පුළුවන් තරම් ඩ්‍රයිව් ඒ කියන්නේ ඩ්‍රයිව් කෑමයකට පුරුදු කරන්න ඕනේ. එතකොට අපි කරන්නේ දවස් 21කින් පස්සේ අපි දැන් වේලවල් පහක් දෙනවා නම් අපි එක වේලක් සජීවී ආහාර අඩු කරලා ඒ වෙනුවට වීලි ආහාරයක්. ඒ කියන්නේ ඩීකැප් කියලා අපි දන්නවා හැමෝම දන්නවා ඩීකැප් එක පොඩ පොඩ අපි ඒගොල්ලන්ට පුරුදු කරනවා. එතකොට දවස් දෙකක් විතර ගිහලා එක වේලක් අයින් කරලා ඊට පස්සේ තව වේලක් අඩු කරලා ඒක වැඩිපුර ඩීකැප් එක හරහා සාමාන්‍ය සතියක් අපි තව ඇදගෙන යනවා. ඒ කියන්නේ උපරිම මාසයක් යනකම් ඩීකැප් සහ බ්‍රෑන්ඩ් ෂිප් වලින් තමයි පැටිය හැදෙන්නේ. ඊට පස්සේ මාසෙකින් පස්සේ අපිට පුළුවන් මාළුවාගේ වර්ධනය වේගවත් කරගන්න අපිට බ්ලඩ් ඩෝම්ස් පුළුවන් බ්ලඩ් ඩෝම්ස් ටිකක් දුන්නොත් මාළුවාගේ වර්ධනය වේගවත් වෙනවා. ඊට අමතරව අපි කවුරුත් දන්න බීෆ් ආට් එක. බීෆ් ආට් එක අරන් හොඳට බ්‍රෙන් කරලා හොඳට බ්‍රෙන් කරලා වෙලා අපි ඒක දෙනවා නම් සාමාන්‍ය මාළුවාගේ වර්ධනය සාමාන්‍ය වර්ධනයට වඩා ඉක්මනට අපිට කරගන්න පුළුවන්. මధుරංග දැන් මේ අපි දැකලා තියෙනවානේ ටැංකි වල ජාති ජාති මාළු ඉන්න එක එක ජාති ගෝල් ෆිෂ්ලා ඉන්නවා කාෆ්ලා ඉන්න එක එක ජාති දැන් මේ ඔස්කා එක හදන්න පුළුවන්ද ඔය අපේ අනිත් ජනප්‍රිය මාළු වර්ග වෙන වෙන වර්ග එකට දාලා හදන්න පුළුවන්ද ඔස්කා ටැංකි එක? ඔව් එතනදී මුලින්ම අපි මුලින්ම මතක තියාගත්තු කාරණාවක් තියෙනවා. මොකද ඔස්කා කියන්නේ මොන්ස්ටර් මාළුවේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් මාළුන්ට වඩා ටිකක් ඇග්‍රෙසිව්. එයාට බඩකින්නක් හැදුනට පස්සේ එයාට ඉන්න අනිත් කෙනා අදාළ නැහැ. තමන්ගේ කෙනෙක් වුණත් එයාට ඇටැක් කරන්න සයිස් එකේ මාළුවෙක් තමයි කියන්නේ. හැබැයි එහෙම කියලා ඔස්කා විතරක් හදන්න, ඒ කියන්නේ ඔස්කා විතරක් හදන්න ඕනේ කියලා නීතියක් නැහැ. සාමාන්‍යයෙන් අපිට පුළුවන් ඔස්කලත් එක්ක අරවාන මාළුව හදන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් හොනට් මාළුව පුළුවන්, පැරට් මාළුව පුළුවන්, සෙවරම් පුළුවන්. ඒ වගේ ඉක්මනට ෆාස්ට් මූව් වෙන්න පුළුවන් මාළු ඉන්නවා නම් ඔස්කත් එක්ක අපිට දිගටම හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොයලයක්වත් ගෝල් ෆිෂ්, කාෆ්ලා ඒ වගේ සාමාන්‍යයෙන් අපි විශ්ලේ ලස්සනට හදන මාළු ඉන්නවා නම් හොයලයක්වත් ඒගොල්ලන් මේව කරන්න, ඒ කියන්නේ ඒගොල්ලත් එක්ක එකට කමියුනිටි කරන්න යන්න එපා. සමහර වෙලාවට ඉඳී. හැබැයි කොවිලේ හැරි ඒගොල්ලන්ට බඩකින්නක් හරි මොකක් හරි ඇටැක් එකක් කරන්න ඕන වුණොත් එහෙම අනිවාර්යෙන් ඒ ගැන දෙපාරක් හිතන්නෙත් නැහැ. මధుරංගව පැත්තකින් තියලා ඔස්කා ගැන වෙන කතා බහකට මම ආවා. මේ ඔස්කලා කිට්ටුවටම මාළු වුණත් ලෙඩ වෙනවනේ. ලෙඩ වුණාම මාළුන්ට වුණත් බේත් තියෙනවා. ඔස්කලා ලෙඩ වෙන්නේ කොහොමද? ඔස්කලාට හැදෙන ලෙඩ මොනවද? ඒ ලෙඩවලට බේත් මොනවද කියලා අපිත් එක කතා කරන්න ඉන්නවා අශාන් සිල්වා. අපි කතා කරලා බලමු අශාන් සිල්වාගෙන් මොනවද මේ ඔස්කලාට හැදෙන ලෙඩ, ඒව කොහොමද සනීප කරගන්නේ කියලා. ඔස්කාට හැදෙන ප්‍රධාන ලෙඩ රෝග කිහිපයක් තියෙනවා. ඔස්කාට හැදෙන ප්‍රධාන ලෙඩ රෝග වෙන්නේ හෝල් ඉන් හෙඩ්, වයිට් ස්පොට්, පොප්පයි. මේට අමතරව තව ලෙඩ රෝගක් තියෙනවා. මේවා තමයි ප්‍රධානම ලෙඩ රෝග. මේ ලෙඩ රෝග සාමාන්‍යයෙන් අඳුනගන්න විදිය කිව්වොත් සාමාන්‍යයෙන් මාළුවෙක් මේ වගේ මාළුවෙක් මේ මාළුන්ගේ පාට සාමාන්‍යයෙන් අඩු වෙනවා ලෙඩ රෝගයක් හැදෙනවාම. ඊට පස්සේ මේ මාළුවෙක්ගේ ඇක්ටිව් ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. කෑම කන්න රුචියක් නැති වෙනවා. මේ මාළුවෙක් සාමාන්‍යයෙන් අයිනකට වෙලා ඉන්න පුළුවන් ටැංකියක. ඒ වගේ දේවලින් තමයි මුලින්ම ලෙඩ රෝගයක් අඳුරගන්න පුළුවන්. ලෙඩ රෝගයක් අඳුරගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඒක ඉක්මනින්ම ප්‍රතිකාරයකට යනවා නම් තමයි මාළුව සාමාන්‍යයෙන් ඒ ලෙඩකින් බේරගන්න පුළුවන්. මාළුව අන්තිම අවස්ථාවේදී ලෙඩ රෝගයකින් අඳුරගත්තොත් එහෙම පොඩ්ඩක් බේරගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. හැබැයි මේ මාළුවෙක් සාමාන්‍යයෙන් කෑම රුචිය අඩු වෙලා පැත්තකට වෙලා ඉන්නවා නම් වගේ මාළුව වෙන් කරන්න යන්න එපා. අදාය ගොඩක් කරන්නේ ඒ මාළුවා වෙන් කරන එක. ඒ මාළුවට ලෙඩක් ඇවිල්ලා නම් ඒ මුළු ටැංකියෙම ඒ ලෙඩේ තියෙනවා. එතකොට මාළුව වෙන් කරලා වැඩක් නැහැ. මේ මුළු ටැංකියටම තමයි බෙහෙත් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් බෙහෙත් කරන්න ඕන විදිය මේ මගේ ටැංකියකට ලෙඩක් ආවහම මාළුවෙක්ට මේ ටැංකිය සාමාන්‍යයෙන් අඩි එකහමාරක් වගේ උස ටැංකියක්. මේ ටැංකියේ අඟල් 15ක් වගේ වතුර පෙරනවා කියලා හිතන්නකෝ. අඟල් 15ක් වගේ වතුර හිතනවා නම් ටැංකියෙන් වතුර හරියටම 3න් එකක් සයිෆන් කරනවා. සයිෆන් කරලා අලුත් වතුර ටැංකියට පුරවන්න ඕනේ. ටැංකියට පෙරෙව්වට පස්සේ තමයි කරන බෙහෙතක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම කිව්ව ලෙඩ රෝග තුනටම අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆෝමලින්. ඒ ටැංකිය 3න් එකක් සයිෆන් කරාට පස්සේ අලුත් වතුර පුරවලා ඉවර වෙලා ෆෝමලින් පාවිච්චි කරන්න පුළුවන් ලීටර් 1000කට මිලිලීටර් 50ක් වෙන්න ෆෝමලින්. ඊට පස්සේ ඒක මාළු ඒ බෙහෙත් කරන අතරතුර මාළුන්ට කෑම දෙන්න එපා. කෑම දුන්නොත් එහෙම වෙන්නේ
බෙහෙත එක්ක අපි දෙන කෑම එක ප්‍රතික්‍රියා කරලා හමාරලාට වෙනම බැක්ටීරියා හැදෙන්න පුළුවන් ටැංකිය. ඒ කෑම කණ්ඩ පුළුවන් නම් ඒ මාළු කෑම කණ්ඩ එනවා නම් පොඩ්ඩක් දුන්නට කමක් නැහැ. ඊට අමතරව කෑම දෙන්න එපා. මේගොල්ලන්ට කෑම දෙන වේල් ප්‍රමාණය අඩු කරන්න. සාමාන්‍යයෙන් දවසට වේල් 3ක් දෙනවා නම් දවසට 1 වේලක් දෙන්න බෙහෙත් කරන අතරතුර විතරක්. බෙහෙත් කරනකොට සාමාන්‍යයෙන් ඒ බෙහෙත කරලා දවස් 1මාරකට පස්සේ ආයි ඒ සේම් ප්‍රොසීඩියර් එක රිපීට් කරන්න ඕනේ. තුනෙන් එකක් වතුර සයිපන් කරලා ආයි වතුර දාලා ඔහොම ආයි යන්න ඕනේ ෆෝමලින් වලින්. ඒ වගේ තුන් පාරක් යන්න ඕනේ ওই මේ රිපීට් වෙන්න ඕනේ ওই විදියට. ඊට පස්සේ තමයි මේ ලෙඩ නැති කරන්න පුළුවන්. ලෙඩ නැති කරනවා කියන්නේ ලෙඩේ හොඳ කරන්න අපිට උත්සාහ කරන්න විතරයි පුළුවන්. මේවල තියෙන බැක්ටීරියා දෙලීලා අපිට 100%ක් නැති කරන්න බෑ කිසිම බෙහෙතකින්. කාලා කෑම අජීර්ණය වෙනවනේ අපිට. මාළුන්ටත් කාලා කෑම අජීර්ණය වෙන්න පුළුවන් නේද? මාළුන්ට අපිට වගේ පණු අමාරු හැම හැදෙනවා. පණු රෝග. පණු බෙහෙත් දෙන්න ඕනේ මාළුන්ට. මිනිස්සුන්ට දෙනවා වගේම පණු බෙහෙත් දෙන්න ඕනේ මාළුන්ට. ඒක පණු බෙහෙත් දෙන්න ඕනේ සාමාන්‍යයෙන් මාළුවේ අඟල් 6ක් අවුරුද්දක් වගේ වයස වුණාට පස්සේ තමයි. මොකද පොඩි පැටියන්ට පණු බෙහෙත් දෙන්න ඕනාවක් නැහැ මාළුන්ගේ. ඊට පස්සේ පණු බෙහෙත් වලදී හෙල්මසෝල් කියලා පණු බෙහෙත් එකක් තියෙනවා සත්තුන්ට විතරක් පාවිච්චි කරන. ඒ හෙල්මසෝල් බෙහෙත් එක සාමාන්‍යයෙන් ගන්න පුළුවන් වෙළඳපොලෙන්. ඒක අරගෙන ඒක පාවිච්චි කරන්න පුළුවන් පණු බෙහෙතක් විදියට. සාමාන්‍යයෙන් මාස 3කට සැරයක් පණු බෙහෙත් දෙන්න ඕනේ මාළුවෙක්ට. ඔස්කලගේ ලෙඩ රෝග ගැන ඒවට කරන බෙහෙත් හේත් ගැන අපිට අශාන් පැහැදිලි කළා. තව මේවා මේ පොඩි සෙග්මන්ට් එකකින් පැහැදිලි කරන්න බෑ. ඔස්කලගේ ලෙඩ ගැන ඒවට ප්‍රතිකාර ගැන ඒවා ගැන වැඩිදුර විස්තර අශාන් එක්ක ඔයාලට කතා කරන්න පුළුවන්. වක්‍ර ටීවී හරහා අශාන්ව සම්බන්ධ කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් තැන්ක් යූ අශාන්. ඔයාගේ ටයිට් ෂෙඩියුල් එක ඇතුලේ අපිට මේ මාළු වැඩේදී යාළුවෙක් විදිහට අපිත් එක්ක එකතු වුණාට අපි දිගටම අශාන්ව සම්බන්ධ කරගන්නවා අපේ මේ මාළු වැඩේට. අපි යනවා ආයේ මදුරංගත් එක්ක කතා කරන්න. දැන් මාළුන්ට හොඳ මාකට් එකක් තියෙනවනේ සුරතල් මසුන් කියන්නේ. හොඳ ආදායමක් ගන්න පුළුවන් ස්වයං රැකියාවක් විදිහට සහ ලොකු ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන් හොඳ ක්ෂේත්‍රයක්. මදුරංග මේ ඔස්කා මාළුන්ට මොන වගේ මාකට් එකක්ද මොන වගේ වෙළඳ පොළක්ද අපේ ලංකාව ඇතුලේ තියෙන්නේ? ඔව් ඇත්තටම කියනවා නම් මාකට් එක ගැන කතා කරද්දී ඔස්කට කොහොමත් මාකට් එකක් තිබුණා. නමුත් පහුගිය වර්ෂයේ කියන්නේ 2020 වර්ෂයේදී ඇත්තරම ඔස්ක කියන මාළුවාගේ මාකට් එක ඇත්තරම ඉහළ ගියා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔස්කල විකිණන ප්‍රමාණයට වඩා විකිණනවා සහ මිල ගණනුත් වෙනස් වුණා. ඒකට විවිධ හේතු කාරණා බලපෑවා. කොවිඩ් එක බලපෑවා. ඉම්පෝට් කරන්න බැරි එක බලපෑවා. ගොඩක් වෙලාවට කොවිඩ් ඉම්පැක්ට් එකින්ද ගෙදර මිනිස්සු ඉඳලා කරන්න දෙයක් නැතිකමට ඔස්කල හදන්න අරගෙන බිස්නස් එකක් විදිහට කරගෙන ගියා. ඉතින් ඒ වෙනකොට ඒ අවුරුද්ද සහ මේ අවුරුද්ද බලද්දී මේ අවුරුද්දෙත් ගොඩක් ඒ වගේ ගිය අවුරුද්දෙන් පටන් අරගෙන අලුතෙන් පටන් අරගෙන ගොඩක් ඔස්ක මේ අවුරුද්දේ මාකට් එකට දෙන්න බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම ඔස්ක කියන මාළුවට හොඳ මාකට් එකක් හැදිලා තියෙනවා. නමුත් කනගාටු කාරණා එක කාරණාවක් තියෙනවා. ඔස්ක කියන මාළුවට ඇත්තටම ලංකාවේ මාකට් එකක් තියෙන වෙලාවේ ඒ මාකට් එක ඇත්තටම විනාශ කරන්න ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ ඔස්ක හදන දැනට අපි බැලුවොත් එම ලංකාවේ වර්ගය කියන්නේ පුද්ගලයන් වර්ග දෙකක් ඉන්නවා. එක වර්ගයක් ඉන්නා ගොඩක්. ඒ කියන්නේ හොඳට එක්ස්පීරියන්ස් තියෙන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ලොකුවට ඇඩ් දාගෙන, ඒ කියන්නේ අපි Facebook ඇඩ් දාගෙන, ඉක්මන් එකේ ඇඩ් දාගෙන එහෙම ලොකු සේල් කියන පස්සේ දුවන්නේ නැතුව ඒ වුණත් ඒගොල්ලෝ ලොකු කැපැසිටි එකක් මේ ඔස්කා මාකට් එකට දෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඇත්තටම ඒගොල්ලන් ගැන දන්නේ ඇත්තටම ඔස්කාගේ මාළුවගේ වටිනාකම දන්න කට්ටියක් විතරයි මේ මිනිස්සුන්ව දන්නේ. ඉතින් ඒ වගේ පිරිසක් ලංකාවේ ඉන්නවා. අඩු ගානේ මේ මිනිස්සයා ගෙදර ඔස්කා හදනවා කියලා පෙලක් වෙලාට අල්ලපු ගෙදර මිනිස්සයා දන්නෙත් නැහැ. නමුත් මේ මාකට් එකට ලොකු සාධාරණකරන මිනිස්සුත් ඉන්නවා. ඒ අතර ඉන්නවා තව පිරිසක් සාමාන්‍යයෙන් මෙන් ඕලේ ලේලෝල් කරපු වගේ පොඩි ඒ කියන්නේ අදියේ ගොඩක් මේ ෆීල් එකට ආපු කට්ටිය ගේස්තරා මාළු ටැංකිය තුනක් තියා ගන්නවා. මොකක් හරි Facebook එකේ හදා ගන්නවා. ඉන්ටර්නැෂනල් නමක් දාලා මොකක් හරි ගෲප් එකක් හදා ගන්නවා. ගෲප් එකේ ගේස්තරා ටැංකිය තුනක් තියා ගන්නවා. කොහෙන් හරි මාළු ටිකක් ගේනවා. එහා ගෙදර මාළුවා රුපියල් 500 විකුණද්දි මෙහා මෙන් රුපියල් 490කට විකුණනවා. ඉතින් ඒක ඇවිල්ලා ඒ බිස්නස් එකක් කරන්න ඕනකම නෙමෙයි. එයා ඇවිල්ලා බිස්නස් එක කඩන්න ඕනකම. ඒ කියන්නේ මේ මාකට් එක ඩ්‍රොප් කරන්න හදන කෙනෙක් ඉදිරිය තමයි අපි දකින්නේ. ඉතින් ඒ වගේ පිරිසකුත් ඇත්තරම දැන් ලංකාවේ මේ මෑත කාලයේදී බිහි වෙලා තියෙනවා. ඉතින් ඇත්තම කනගාටු මේ කාරණාව ගැන. ඉතින් හොඳට ඒ කියන්නේ අපේ දැන් ලංකාවේ ඊට කලින් හොඳ මාළුවෙක් හිටියා ෆ්ලවර්හොන් කියලා. මේ සාමාන්‍ය මාළුවෙක් රුපියල් 7500කින් වගේ පටන් ගත්ත මාළුවා අද රුපියල් 1500ට දී ගන්නත් බෑ. මොකද ඒකට හේතුව ඔය වගේ අනවශ්‍ය පුද්ගලයන් මැදිහත් වෙලා ඉවිල්ලා ඒ මාකට් එක බිඳ දාපු හින්දා තමයි මේ දේ වුනේ. ඉතින් මේක ඔස්කලටත් කරන්න ඕනේ කියලා අයිඩියා එක තියෙන කට්ටියක් ඉන්නවා.
ඉතින් එහෙම කරන්න තුන් දිනේ ඔක පොර කෑවට ඊට වඩා කට්ටියක් ඉන්නවා මේක grow කරන්න ඕන කියලා කට්ටියක්. ඉතින් ඒගොල්ලන්ට ලේසි වෙන එකක් නෑ ඒක කරන්න. ඒ වුණත් ඉතින් පුළුවන් තරම් බලන්න. මාළු සප්ලයි කරන අය බලන්න මෙයා කොහොමද අරන් ගිහිල්ලා මොකද්ද කරන්නේ? සප්ලයි කළාට පස්සේ එතනින් එහාට අතාරින්න එපා. අපේ මාළු විකුණුනානේ. අපිට කොහොමත් එකයිනේ කියන තැන ඉන්න එපා. බලන්න පොඩ්ඩක් ගිහලා මෙයා මාකට් එකේ මොනවද කරන්නේ? මොකද්ද මේ මාළුවට මෙයාගෙන් වෙන හානිය මොකද්ද? ඒ දේවල් ගැන පොඩ්ඩක් බලලා අදාළ පුද්ගලයන් විතරක් මාළු දෙනවා නම් ඇත්තටම හොඳයි. කියන තැන තමයි මම ඉන්නේ. සුරතල් මසුන් කියන්නේ හොඳ සල්ලි ඉල්ලමක් කියලා ඔබට දැන් තේරෙනවා. මේ ඉල්ලම අපිට රට යවනකොට විදේශ අපනයන ශාස්ත්‍රයේදී සුරතල් මසුන් බොහොම හොඳින් පාවිච්චි කරන්න පුළුවන් ව්‍යාපාර ශාස්ත්‍රයක්. මේ කොහොමද අපනයන කටයුතු වලදී ඔස්කා මාළුවට තියෙන තැන? ඔව් එතනදී අපි කියන්නේ එක්ස්පෝර්ට් ගැන කතා කරොත් එමේ එක්ස්පෝර්ට් ගැන කතා කරද්දී අපි ලංකාවෙන් පිටරටට ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරන ඉල්ලුමෙන් අපි 103යි දැනට ලංකාවෙන් සපයලා තියෙන. ඒ කියන්නේ 97%ක්ම වේකන්ට්. ඒ කියන්නේ අපිට ඕන තරම් යවන්න පුළුවන්. නමුත් මේකට පෙළඹෙන්නේ නැත්තේ කවුරුත් ඒකට අවශ්‍ය කරන ડોකියුමන්ටේෂන් පාර්ට් එක කරගන්න ගියාට පස්සේ තමයි ඒගොල්ලන්ට කරගන්න බැරි. සහ ඒ ගැන ලොකු අවබෝධයක් නැතිකම තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒකටත් අපි විසඳුමක් ඔයගලන්ට දෙන්නම්. ඒ එක්ස්පෝර්ට් කියන වගකීම අපි අරගන්නම්. ඕගලන් ළඟ ඉන්නවා නම් ඒ කියන්නේ ඕන තරම් තොග තියෙනවා නම් අපිට මේ අවුරුද්දේ ඉඳලා තොග ඕන තරම් දෙන්න. අපි ඕගලන් තොග ලබා ගන්න ලෑස්ති ඕනම වෙලාවක. ඒක ප්‍රමාණයක් අපිට ප්‍රශ්නයක් නැහැ. කැමතිම තරම ප්‍රමාණයක් ඉන්න අපිට ගෙනල්ලා දෙන්න. අපි ඒක එක්ස්පෝර්ට් කරලා අපි ඒ ප්‍රොසෙස් එක අපි කරන්න පුළුවන් අපිට. විවෘත ආරාධනාවක් තියෙන ඕනම කෙනෙක් එක්ක අපිට එකතු වෙලා අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කවදාකවත් යන මාකට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ඕගලන්ගෙන් ගන්නෑ. සාමාන්‍ය ගානකට අපි ඕගලන්ගේ මාළු ටික ගන්නවා සහ අපි එක්ස්පෝර්ට් එකෙන් මේක 103 තියෙන එක අපි තව කීයක් හරි ප්‍රතිශතයක් වැඩි කරගන්න තමයි අපේ ඇත්තරම මේන් ටාගට් එක මේ අවුරුද්දේ. කාර්යබහුල ජීවිතයකදී අපිට අද දවසේ මෙහෙම වාඩි වෙලා කතා කරන්න ඔහුගේ කාලේ වෙන් කරගත්ත බොහොමත්ම ස්තුති මදුරංග. මදුරංග එක්ක අපි ශේෂ්ත්‍රයේ කතා බහකට යනවා. කොහොමද ශේෂ්ත්‍රයක් තුළ මාළු එක්ක වැඩ කටයුතු කරන්නේ? මඩ පොකුණ කියලා හැම ඒ දේවල් තියෙනවා ඒ මාළු ඇති කිරීම සම්බන්ධයෙන්. ඒ දේවල් අපි ශේෂ්ත්‍රයට ගිහිල්ලා එතන ඉඳලා අපි කතා කරමු. ඉතින් බොහොම ස්තුතියි මදුරංග අපිත් එක්ක අද දවසේ එකතු වුණාට. ඔන්න වැඩේ අවසන් වෙන්න මොහොතේදී ඔයාට මේ අපේ මාළු යාළුවන්ට කියන්න දෙයක් තියෙනවා. ඔව් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් Facebook එකේ WI මදුරංග කිව්වම මං හිතන්නේ දැන් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් ගොඩක් කට්ටියගේ කමෙන්ට්ස් එනවා, ගොඩක් කට්ටිය කතා කරනවා, ගොඩක් ප්‍රශ්න වලට උත්තර අහනවා. ඉතින් හොඳයි මේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන අපි ඉතින් උත්තර දෙනවා. ගොඩක් අයට උදව් කරගෙන අපි සපෝට් එකේ මේ ගමන ගියා. හැබැයි යන ගමනේදී දෙයක් මතක් කරන්න ඕනේ. අපිට ගහපු ගල් නම් සෑහෙන්න ගොඩයි. හැබැයි ඒ අපි ගල් ටික එකතු කළා අපි හැදුවා වෙනම දෙයක්. අපි ඒක පෙන්වන්නම් ඊළඟ වීඩියෝ එකේ මොකද්ද කියලා. ඒ වගේ තව ගල් තියෙනවා නම් අපිට එවන්න. අපි තව වැඩක් තියෙනවා. ඒ වැඩට ගල් ටිකක් මදි වෙලා තියෙනවා. ගල් තියෙනවා නම් එවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ආදරෙන් බලා මේ බාර ගන්නවා. ඉතින් අපි මේකෙන් පස්සේ බලමු මොකද්ද අපි මේ කරන්න හදන්නේ. අපේ වෙනම ෆාම් එකක් ඕපන් වෙනවා තව ටික දවසකින්. එතන වාට අලුතෙන් ශේෂ්ත්‍රයට එන කෙනෙක්ට බලා ගන්න පුළුවන් කොහොමද ටැංකියක් හැදෙන්නේ, සිමෙන්ති ටැංකියක් හැදෙන්නේ කොහොමද, net house එකක් ගහන්නේ කොහොමද, ෆාම් එක ප්‍රොසෙස් එකක් යන්නේ කොහොමද, මඩ පොකුණක් කැපෙන්නේ කොහොමද, මඩ පොකුණ සකස් කරන්නේ කොහොමද, ඒවා මේන්ටේන් කරන්නේ කොහොමද කියලා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ඔක්කොම ටික අපි A to Z ඔයගලන්ට කියලා දෙනවා. මොකද අපි ළඟ කිසිම වෙලාවක නැහැ තව කෙනෙක් හැදේ කියන බය අපි ළඟ නැහැ. අපිට ඕනේ තව කෙනෙක් හදලා අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක යන්න ඕන ගමනක් තියෙනවා. ඒකට එකතු කරගන්න මිසක් අපිට කාවකත් වටන්න කිසිම ඕන කමක් නැහැ. ඉතින් ඇත්තරම වක්ර ටීවී YouTube channel එකට ඇත්තරම මම thanks කරනවා. ඔයගලන් පළවෙනි ප්‍රෝග්‍රෑම් එකට මාව ඉන්වයිට් කරා, මට ඉන්වයිට් කරා. ඉතින් මේ වගේ තවත් ප්‍රෝග්‍රෑම් ඉස්සරහට කරන්න යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඇත්තරම මම සුබපතනවා ඔයගලන්ට. ඉදිරියේදී සම්වෙමු. අපි ඊළඟ වැඩසටහනත් අපි හොඳට කරමු. කරලා ඉන්න කට්ටියත් අපි අදගෙන ලොකු ගමනක් යන් ඉස්සරහට. සුරතල් මසුන් නැති කරන ඔබට අනාගතේ සල්ලි ඉල්ලමක් මවන්න වක්ර ටීවී අපි සූදානම් වෙන්න. අපිත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. අපේ මේ වැඩසටහන ඔබේ Facebook හරහා, ඔබේ WhatsApp Messenger group හරහා එදා හරින්න අපි එකතු වෙමු, හම්බ කරමු. අපි වක්ර ටීවී එකට එකතු වෙලා අපි අපේ දෙයක්, අපේ ස්වයං රැකියාවක් හදාගමු. ඉතින් අපි ඒ කටයුත්ත වෙනුවෙන් සුරතල් මසුන් කර්මාන්තයට, ශේෂ්ත්‍රයට, ව්‍යාපාරයට කැමති ආදරණීය ඔබට සහයෝගයක් අත්ලක් වෙන්න අපි වක්ර ටීවී ආයතනයේ හැමතිස්සෙම සූදානම් ඉන්නවා. මේ සියලු දේවල් කරන්න පල්ලෙහා තියෙනවා subscribe button එක click කරන්න. ඊට හැපැත්තේ සීනුව icon එක තියෙනවා click කරන්න. දාපු ගමන් මේ වගේ මාළු ගැන ලස්සන වීඩියෝ වගේම තව ගොඩක් දේවල් ඔබට නරඹන්න පුළුවන්. ඉක්මනින් නෙන්නම් අපි ශේෂ්ත්‍රයේදී හම්බෙලා කතා කරන මාළු වැඩසටහනෙන්.